නිසකවම 21 වෙනිදාට වැඩි ඡන්ද ලක්ෂ 20කින් අපි ජයග්‍රහණය කරනවා. අදවන විට සුබ කාරණාවක් කියන්නට ඕන. ලක්ෂ 20කින් අපි දිනනවා විතරක් නෙවෙයි, රනිල් වික්‍රමසිංහ, අනුරු කුමාර දිසානායක දේශපාලන සංධානය 21 වෙනිදායින් පරාජය වෙනවයි කියන එකත් මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මේ සංඛ්‍යාලේඛන බුද්ධියංශ තොරතුරු අපි උතුම් දළදා වහන්සේට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පූජා කරලයි අපි මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරේ. එන මං හිතනවා ප්‍රථම වතාවට ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පළමුව උතුම් දළදා හාමුදුරන්ට පූජා කරපු රටේ පළවෙනි ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස වෙනවා නිසකයි. ආදරණීය මිත්‍රවරුනි, මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි දිවිහිමියෙන් රකිනවා. ජයග්‍රහණය ඔබ සියලු දෙනාම බොහොම සාමකාමීව මිත්‍රශීලීව සමරන්නට ඕන. විරුද්ධ මත දරන අයට ඉදිරිවාදිකම් කරන්නට එපා. ඒ අයවත් අපි එකතු කරගන්නවා. මේ රටේ සියලුම පුරවැසියන්ට තමන් විශ්වාස කරන ආගම් අදහන නිදහස අපි ලබා දෙනවා. නිරාගමික රටක් නෙමෙයි, ආගමික නිදහස, සංස්කෘතික නිදහස තිබෙන රටක්. අපි අනිවාර්යෙන්ම මේ රටේ එය ශක්තිමත් කරනවා. ජාතික ආරක්ෂාව සුරක්ෂා කරමින් කුඩු මත්ද්‍රව්‍ය ජාවාරම මාස 6ක් ඇතුළත සහ මුලින් උපුටා දමන්නට අපි කටයුතු කරනවා. JVP එකේ පොහොට්ටුවේ, UNP එකේ මාලිමාවේ, තවමත් ඔබට වෙලා තිබෙනවා. වැරදි තීන්දු ගන්න එපා, ඡන්දේ නාස්ති කරන්න එපා. බය නැතුව දුරකථනයට සමගි ජන බලවේගයට අපේ සන්ධානයට ඔබගේ සහයෝගය ලබා දෙන්න. මුළු රටම එක්සේසක් කරලා මේ එකමුතු භාවය තුළින්, මේ මිත්‍රශීලීත්වය තුළින් මේ සංහිඳියාව රටේ ශක්තිය බවට පත් කරලා අපේ මාතෘභූමිය අපි ගොඩගන්නවාමයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අල්ලස දූෂණය සම්පූර්ණයෙන්ම මුලින්ම පුටා දමනවා. ඔබ දැනගන්නට ඕන මේ රට බංකොලොත් කරපු රාජපක්ෂවරුන් අපේ සමගි නීති මණ්ඩපය, සමගි බුද්ධි මණ්ඩපය ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් හරහා දැනටමත් ඒ අයට විරුද්ධව නඩු තීන්දුවක් අරගෙන ඉවරයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් හතරෙන් එකක තීන්දුවක්, හතර දෙනෙක් පක්ෂව එක ගරු විනිසුරුවෙක් වෙනස්ව හතරෙන් එකක තීන්දුවක් ලබාගෙන ඉවරයි. රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරයි කියලා අපි බොරුවට මේ ෆයිල් මිටි ගනම් පෙන්න හොරු අල්ලනවා කියලා නිකන් කයිවාරු ගහන්නේ නැහැ. මතක තියාගන්න, අපි අනිවාර්යෙන්ම කියන දේ කරන කණ්ඩායමක්.
තීල් දේශපාලනය නෑ, අල්ලස දූෂණය නෑ. මං ඔබට පොරොන්දු වෙනවා ඇමිලි පිටිය ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේම ස්වර්ණමය සංවර්ධන වැඩපිළිවෙලකින් සංවර්ධනෙන් බබලවනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. දැන් හොඳට අහගන්න මෙන්න මේ කාරණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා පුළුවන්ලු. එයාගේ ගෝලයා අනුර කුමාර දිසානායක කියනවා ඔව් ඉතින් රනිල් බොසාටත් පුළුවන් නම් මටත් පුළුවන්ලු. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයන් අහන්නවා පුළුවන් නම් ඇයි හරියට පහේ ශිෂ්‍යත්ව විභාගෙ තියාගන්න බැරි? ප්‍රශ්න පත්‍රයේ ලීක් වෙලා තිමං අහන්න කැමති රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මොකද ලීක් වෙන්නේ, මොකද කාන්දු වෙන්නේ? ඊළඟ කාරණාව මම මේක ආරාධනා කරන ඔබ සියලු දෙනාටම සොයලා බලන්න කියලා. මම අහන අනුර කුමාර දිසානායක මහත්මයාගේ කවුද ප්‍රශ්න පත්‍රයේ ලීක් කරේ? වයඹ පළාතේ කොයි ප්‍රදේශයේද, කොයි දිස්ත්‍රික්කයේද ලීක් කරපු පුද්ගලයා මොන පක්ෂයේද? මම උත්තර දෙන්න යන්නේ නැහැ. මම අහන අනුර කුමාර දිසානායක මහත්මයාගෙන් ඔය ප්‍රශ්නෙට උත්තරේ දෙන්නකෝ බලන්න. ඉතින් ලීක් වුණ පාලනයයි ලීක් කරපු පුද්ගලයෝයි දැන් හොඳට ජෝඩු වෙලා දේශපාලන ජෝඩුවක් වෙලා. හැබැයි මතක තියාගන්න මේ අයගේ කුමන්ත්‍රණකාරී දේශපාලන විවාහය 21 වෙනිදා දුරකථනයට ලැබෙන විශිෂ්ට ජනවරමෙන් ජනබලෙන් මේ දීගය වික්‍රසාද වෙනවයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. විශේෂයෙන්ම භූවිතැන ක්‍රියාත්මක වෙන ඇමිලි පිටිය පුරවරය කේන්ද්‍ර කරගෙන මම ඔබට සුභාරංචියක් කියන්න කැමතියි. අපි පොහොර මිටිය කිලෝ 50යි පොහොර මිටිය රුපියල් 5000ට ලබා දෙන්නට සැදී පැහැදී සිටිනවා ගොවිතැන සශ්‍රීක කරන්න. වී වගාව ඇතුළුව, කෙසෙල් වගාව ඇතුළුව විවිධ වගා කටයුතු වල නිරතර වෙන ගොවි ජනතාවට මම කියන්න කැමතියි ඇමිලි පිටිය පුරවරය කේන්ද්‍රීයව නවීන කෘෂි කාර්මික නව තාක්ෂණයෙන් සන්නද්ධ වුණු නගරයක් අපි නිර්මාණය කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. දැන් අපේ අරමුණ නව තාක්ෂණය තුලින් ඇමිලි පිටිය ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේම දියුණු කරන්න. හැබැයි මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව කරන්නේ? මට ආරංචි මේ යෝධගම ක්‍රීඩාංගණයත් කැබලි කරලා විකුණලා. යෝධගම ක්‍රීඩාංගණය මගේ මතක හැටියට නිවාස සංවර්ධන අධිකාරියට අයිති. මේ ඇමිලි පිටියේ දියුණුනේ ගම්මුදාව නිසා. ඔබ සිරු දෙනාම පිළිගන්නව නේද? ඇමිලි පිටියේ දියුණුනේ ගම්මුදාව නිසා. දැන් අපි නවීන තාක්ෂණ කෘෂිකාර්මික නගරයක් බවට ඇමිලි පිටියේ ක්‍රේන්ද්‍රියව රත්නපුර දියුණු කරන්න යනකොට රනිල් වික්‍රමසිංහ අපේ වෙන්දේසි මහත්තයා හරි ආසයි විකුණන්න. හරි මාසයි විකුණන්න. මම ඔබට කියන්න කැමතියි මේ ප්‍රදේශයේ කඩදාසි කර්මාන්ත ශාලාව ඇතුළුව අපි මේක කෘෂිකාර්මික නගරයක් පමණක් නෙමෙයි මුළු දිස්ත්‍රික්කයේම නිෂ්පාදන කර්මාන්ත පුරවරයක් හැටියට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් අපි දියුණු කරනවා. ඔබගේ ඊනම් ප්‍රශ්න වලට අපි විසඳුම් ලබා දෙනවා. මහවැලි ඊනම් ගැටළු වලට තිරසර විසඳුම් ලබා දෙන්නට අපි අනිවාර්යම කටයුතු කරනවා. සින්නක්කර උප්පු ලබා දීමේ වැඩසටහන අපි කඩිනම් කරනවා. අපනයන භෝග වගාව කේන්ද්‍රීයව
කුරුඳු ගම්මිරිස් නිෂ්පාදනය ශක්තිමත් කරනවා. ගම්මිරිස් වලට ලොකුම අවාසිය වෙලා තිබෙන්නේ පිටරටින්.